ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රික සමාජවාදී චන්ද්‍රජී අටවන විධායක ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා යුද හමුදාවේ ගෞරවයේ සහ උත්තමාචාරයේ පුදකරන මේ අභිමානවත් උරුලසනායි වන සම්භාවනීය අමුත්තන් ඇතුළු අමුත්තන්ගේ සම්ප්‍රාප්තිය මාතෘභූමිය වෙනුවෙන් නැති සිය වගකීම හා යුතුකම වෙනුවෙන් හඳුනාගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ වීරෝදාර රණවිරුවන් සිය ජීවිත ආරක්ෂාව නොතකා ඔවුන්ගේම ප්‍රයත්නය සාර්ථකව මැඩපවත්වමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාව සතුව පවතින විශිෂ්ටත්වය නැවත වරක් ප්‍රකට කරමින් ඒ මහකු කාර්යය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා සමාජිකයින් දැක්වූ විශිෂ්ට සේවාව අගයමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතුමා විසින් ප්‍රණාම සහතිකවත් ප්‍රදානය කිරීමේ හා එම බටපිරිස් ආමන්ත්‍රණය කිරීමේ අවස්ථාව සමගිනුයි ඔබ සැම මේ කුසිරින්නේ
Senam, may Viroda run with one with Pranam Sahatik Pat Pradhane Sandha, Sulanka Prajata and the Samajava, the Janachi, Atikaruchana Dibati, Ranil Wickremesinghe Matuante, Itamat Gauru in itu, Aradana Krasinoa, Atikaruchana Dibutuman, Nesanha Catwainer, Sulanka Yudhamuda Dibati, Lutheran General, Wickremesinghe came at Tuante, Aradana Krasinoa. Mulitme, Pranam Sahatika Patlavanate, Aradane, Brigadier P.S. Subhat Sanjeeva, Jeshnil Dhari Hatta. Mila Aradane, Brigadier K.M.V. Kodithwapu, Jeshnil Dhari Hatta. Mila Daradane, Lutheran General K.E.L. Vipal Jeshnil Dhari Hatta. Mila Daradane, Lutheran General H.C.P. Karmanath Jeshnil Dhari Hatta. Mila Daradane, Major RDSB Pranam Jeshnil Dhari Hatta. Mila Daradane, Captain TMASB Tilvadana Nirudh Dhari Hatta. Mila Daradane, Lieutenant LPA Thomas Nirudhari Hatta. Mila Daradane, Pranam Sahatika Patlavanne, Balak Nirudhari Hatta, M.A. Ranadeeva, M. Eva Badhaya. Mila Daradane, Pranam Sahatika Patlavanne, Balak Nirudhari Hatta, Rajapaksa, Arvind in his K, Vijay Babu Pavar Regiment. Mila Daradane, Pranam Sahatika Patlavanne, Balak Nirudhari Hatta, Udayanga, DTWK, Rajapaksa Regiment. Mila Daradane, Pranam Sahatika Patlavanne, Sarin Kumar Singh, WCR, Yavun Deva Barakai. Mila Daradane, Pranam Sahatika Patlavanne, Corporal Pushpa Kumar, SPC, Commander Regiment. Mila Daradane, Pranam Sahatika Patlavanne, Basmapur Ratnayak, RMCJ, Vijay Babu Power Regiment. Mila Daradane, Power Civil Harishchandar, WGPH, Rajapaksa Regiment. Pranam Sahatika Pat Pradhane Kirimasamwi Nekunu, Adhikaru Chunadi Patumani, ඔබතුමන්ට ගෞරවණීය ස්තුතිය පුද කරමින් මේ අවස්ථාව සඳහා එක්වන බටපිරිස් ආමන්ත්‍රණය කිරීම සඳහා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. ගරු කථානායකතුමනි, අගමැතිතුමනි, ඇමතිතුමනි, ආරක්ෂක ලේකම්තුමනි, ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානීතුමනි, යුද්ධ හමුදා ප්‍රතිතුමනි, අනිකුත් නිලධාරී මහත්වරුනි, යුද්ධ හමුදාවේ සමාජික සියලු නෝනා මහත්වරුනි, මිත්‍රවරුනි, අද මේ විශේෂ උත්සවය පැවැත්වුවේ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම ගැන අපේ ස්තුතිය ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරන්න. මේකේ වැදගත්කම බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන් බලාපොරොත්තු වුණේ මේ පිළිබඳ විශේෂයෙන්ම කරුණු කීපයක් සඳහන් කරන්න. ඔබේ ප්‍රධාන යුතුකම තමයි මේ රට ආරක්ෂා කරන්නටත්
මේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. රටේ ව්‍යවස්ථාවේ 3 වගන්තිය 4 වගන්තිය අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා තියෙන මේ වගන්ති දෙක එකට සම්බන්ධ කළා කිය යුතුයි කියලා එහෙනම් ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්නට ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. පාර්ලිමේන්තුව ජනාධිපති විධායක සහ අධිකරණය මේ ආයතන තුන ක්‍රියාත්මක නැකෙරුවොත් මේ රටේ පාලනයක් නැති වෙනවා. ව්‍යවස්ථාව කඩා වැටෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. අන්න එහෙම අවස්ථාවකදී තමයි ඔබ පාර්ලිමේන්තුව ආරක්ෂා කරේ. එක් සිද්ධීන් ගැන කතා කරනවා නම් ජූලි 9 වෙනිදා ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා එවකට ජනාධිපතිතුමා හිටපු ජනාධිපති මන්දිරය අත්පත් කරගත්තා. ඊට පස්සේ ජනාධිපතිතුමාගේ විධායක බලය යොදවන ඒ කාර්යාලය ලේකම් කාර්යාලය අත්පත් කරගත්තා. එතනදී ජනාධිපතිතුමාට ක්‍රියාත්මක කරන්න කිසිම ආයතනයක් තිබුණේ නැහැ. හැන්දෑවෙනකොට විශේෂයෙන්ම අගමැතිතුමාගේ නිල නිවස වන අරලියහ මන්දිරයත් අත්පත් කරගත්තා. එතනත් කාර්යාලයක් තියෙනවා. ඒකත් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒවකට හිටපු ජනාධිපතිතුමා ඒවලේ කොළඹ නගරය තුල හිටපු නැති නිසා තැන දන්නේ නැති නිසා මගේ නිවසට ගෙන තිබ්බා මං ඉල්ලා ආශ්‍රෙයි කියන බලාපොරොත්තු වෙයි. නමුත් අගමැතිගේ එක කාර්යාලයක් ඉතුරු වෙලා තිබුණා ශ්‍රීමත් අර්නස්ට් සිල්වා මාවති. 13 වෙනිදා යලිත් පැමිණිලා මේ අගමැති කාර්යාලයත් අත්පත් කරගත්තා. ඒකට විධායකට ක්‍රියාත්මක කරන්න කිසිම කාර්යාලයක් නැහැ. අගමැති කාර්යාලය දෙකම ගිහින් ඒවකට ජනාධිපතිතුමා ක්‍රියා කරපු ජනාධිපති මන්දිරයත් නැති වෙලා. විධායක හැටියට ක්‍රියා කරන්න කිසිම ස්ථානයක් සිදු තිබුණේ නැහැ. අගමැතිවරයෙක්ට හෝ ජනාධිපතිවරයෙක්ට. ඒ උදේ වරුවේ දවල් වරුවේ තත්ත්වය තවත් වෙනස් වුණා. පාර්ලිමේන්තුව වට කරන්නත් කණ්ඩායම් ආවා. ප්‍රචණ්ඩකාරී කණ්ඩායම්. දැන් විධායකය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව වට කළා පාර්ලිමේන්තුව අරගත්තා නම් ව්‍යවස්ථාදායකටත් ක්‍රියාත්මක කරන්න බෑ. ව්‍යවස්ථාදායකට ක්‍රියාත්මක කරන්න බැරි නම් එහෙනම් රටේ ආණ්ඩුවක් නැහැ. අධිකරණය වට කරලා අධිකරණය නවත්තන එක ලෙහෙසි පහසු කාර්යයක්. අනික ආයතන දෙක වාගේ නෙමෙයි. ඉතින් මෙතන පාර්ලිමේන්තුව නැති වුණා නම් ඒක විශාල ප්‍රශ්නයක් තිබෙනවා. එදා පක්ෂ නායකින්ගේ රැස්වීමක් තිබුණා කථානායකතුමා දන්නවා. ඒත් ඒ පක්ෂ නායකින්ගේ රැස්වීමේ පවා මේ කණ්ඩායම වෙනවා කියලා දැනගත්තාම ඒ පක්ෂ නායකින් රැස්වීමත් අවසන් කළා. ඒතර පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කවුරුත් හිටියේ නැහැ. පාර්ලිමේන්තුව වැටුණා විශේෂයෙන්ම මේ අපි දන්න ආණ්ඩු ක්‍රමේ නැති වෙනවා. ඒ නිසා ඒ අවස්ථාවේදී ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී ජෙනරල් ශවීන්ද්‍ර සිල්වටත් ඔබේ හමුදාපති ලියනගේ ජෙනරල් ජීනගේ මැතිතුමාටත් කිව්වා මේ කොහොම හරි පාර්ලිමේන්තුව ආරක්ෂා කරලා දෙන්න කියලා. මොකද පාර්ලිමේන්තුව නැති වුණා නම් පාලනයක් නැති වෙනවා. මොකද ආරක්ෂා අමාත්‍යන් හිටියා කියලා ඒක ක්‍රියාත්මක කරන්න බෑ පාර්ලිමේන්තුව නැති නිසා. ඒ නිසා එතනින් තමයි ඔබ සියලු දෙනාම බාර දුන්නේ වැඩ කටයුත්ත කරන්න. ඒ වැඩ කටයුත්ත කර කෙරුවා එන අය විසිරුවා හැරිය කාටවත් වෙඩි තියන්නවත් වුවමනාවක් උනේ නැහැ. ඒක විශාල වැදගත් කාරණයක්. ඒ ගැන මම ඔබ සියලු දෙනාටම ප්‍රශංසා කරනවා ස්තුතිවන්ත වෙනවා. ඒ වෙනුවට කීප දෙනෙක්ට තුවාල ලැබුවා. කෙසේ හෝ මේ ආයතනය ආරක්ෂා වුණේ නිසා රටේ තත්ත්වය ඊළඟ දවසේ වෙනස් වුණා. ඒක ආරක්ෂා කරේ නැත්නම් රටේ තත්ත්වය නෑද? ඒකයි වැදගත් කියන්නේ. මේක අපි උතුරේ නැගෙනහිර දැක්කේ විශාල සටන් වාගේ නෙමෙයි, ලෝකේ තියෙන අනික් විශාල සටන් වාගේ නෙමෙයි. ඒත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඔබ ගත්තේ පියවරක්. දස්තවාදය නැති කරා වාගේම මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. දැන් පාර්ලිමේන්තුව ආරක්ෂා කරපේ ගොඩනැගිල්ල ආරක්ෂා කළා. පාර්ලිමේන්තුව රැස් වෙන්න ඉඩ දුන්න එකෙන් ඔබේ ඔය ව්‍යවස්ථානුකූල යුතුකමත් ඉෂ්ට කරලා තියෙනවා, රටත් ආරක්ෂා කරලා තියෙනවා. දැන් තියෙන්නේ පාර්ලිමේන්තුව ඉදිරියට ගෙනියන එක. ඒක මේ බලඇණියට මේ බ්‍රිගේඩ් එයා මොබයිල් බ්‍රිගේඩියට කරන්න බෑ.
පාලිමේන්තු ඉදිරියට ගෙනිලා ජනතා විශ්වාසය දිනා ගන්න එක මන්ත්‍රීලු කරන්න ඕනේ. ඔබ කරපු පියවර දැන් අවසන්යි. දැන් පාලිමේන්තු ආරක්ෂා කරන එක ජන මන්ත්‍රීලුන්ගේ ප්‍රශ්න. රට කියනවා පාලිමේන්තුවට එක්කට සියලු දෙනාට මේකට එකතු වෙලා ප්‍රශ්න විසඳන්න කියලා. අපි බලන අලුත් ව්‍යවස්ථා සංශෝධන ගේන්න. අලුත් පාලිමේන්තු ප්‍රතිසංස්කරණ යෝජනා ගේන්න. කොහොමද සර්වපාක්ෂික පාලනයක් ඇති කරන්න කියලා. ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා. දැන් ඔබේ යුතුකම ඉෂ්ට කරා. දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීව 225ට තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න ඕනේ. මම ඉතින් විශේෂයෙන්ම කතානායකතුමාටත් අගමැතිතුමාටත් කියනවා කරුණාකරලා පාර්ලිමේන්තුවට ඒක මතක් කරන්න කියලා. මේ කැපවීමෙන් ප්‍රයෝජනය ගන්න නම් පාර්ලිමේන්තුව යලිත් රට වෙනුවෙන් ඔක්කොම එකතු වෙලා ක්‍රියාත්මක කරන්න තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඒ ගැන මම ඔබ සියලු දෙනාටම ස්තුති කරනවා. රට වෙනුවෙන් ස්තුති කරනවා, පාර්ලිමේන්තුව වෙනුවෙන් ස්තුති කරනවා, ආණ්ඩුව වෙනුවෙන් ස්තුති කරනවා. මොකද මේක මේ පියවර ගත්ත නිසා දැන් රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න අපිට පුළුවන්. ඒක ඔය හැම එක්කෙනාටම බලපානවා. ජීවන වියදම වැඩි වෙලා, ගමන් බිමන් සීමා වෙලා, කොහටවත් බලපාන්න නැති තැනක් නැහැ. ජනාධිපතිගේ ගෙදර ඉඳන් අන්තිම ගේ වෙනකම් බලපානවා. සමහර අයට අද ආහාර නැතුව ආහාර ලබා දෙන්න අපි පියවර ගන්නවා. මේ සියල්ලම විසඳලා අපිට අමාරු කාලයක් ආවත් ඒකෙන් ගොඩ ඇවිල්ලා එන අවුරුද්ද වෙනකොට අවසන් වෙනකොට ස්ථාවර භාවයක් ඇති කරන්නට නම් ඒක කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවෙන්. ඔබේ වැඩ කටයුතු කළා තියෙනවා, පාර්ලිමේන්තුවට ඒක ඇති කරන්න ඉඩ දීලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔබ සියලු දෙනාම එයා මොබයිල් බ්‍රිගේඩයට අයිතිය. මම ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරන්න. ඒ ගැනත් මම වචන ස්වල්පයක් කරන්න ඕනේ. මොකද අපේ රටේ තියෙන ප්‍රධාන ඒකකයක් ඇටියට තමයි සලකන්නේ. මේක ආරම්භ කරන්නට මනේ පසුබිම ගැන වචන ස්වල්පයක් කියන්නම්. 1992 93 මේකක් ඇති කරන්න ඕනද කියලා අපි සාකච්ඡා කරා ආරක්ෂක මණ්ඩලයේ. ඊට පස්සේ 1993 ඉදිරියට යන්න කියලා තීරණය කරා. විශේෂයෙන්ම ඒ අවස්ථාවේදී මම ඔක්තෝබර් මාසේ ලන්ඩන් නුවරට ගියා. ලන්ඩන් නුවරදී මට හම්බුණා ජෙනරල් මයිකල් රෝස්. ජෙනරල් මයිකල් රෝස් ෆෝක්ලන්ඩ් යුද්ධෙත් අනදින නිලධාරියෙක්, ඒ වගේම බොස්නියාවේ එක්සත් ජාතීන්ගේ හමුදා මෙහෙවු පුද්ගලයෙක්. එතුමා මට හඳුන්ලා දුන්නේ ජෙනරල් ඩෙන්සිල් කොබ්බේකඩුව. මං හිතන්නේ ඊයේද පෙරේද තමයි එතුමා සමරන උත්සවයත්, විජේ විමරත්න සමරන උත්සවයත් පැවැත්වුවේ. එතුමා එක්ක සාකච්ඡා කරද්දී මං සමග ජෙනරාල් රණතුංගත්, ජෙනරාල් ආටිගලත් හිටියා. අපි කොහොමද උතුරට යන්නේ කියලා විශේෂයෙන්ම විකල්ප කීපයක් තිබුණා. එතුමා එතනදී කිව්වා, මම මේ කිව්වා මේක හොඳයි, මේ මෙහෙම ඒකකයක් ආරම්භ කරන්න කියලා, ඒක උවමනයි කියලා ඉදිරියට යනවා නම්. එතුමා එදා කිව්වා ඉංගලන්තේ තිබුණේ එයා ඇසෝල්ට් රෙජිමෙන්තුව වාගේ හදන්න කියලා. මම මෙතෙන්ට පැමිණියාම ඒවකට යුද්ධ හමුදාපති වෛද්‍යරත්නම එතුමාට ඒ වැඩ කටයුත්ත බාර දුන්නා. ඊට පස්සේ ජෙනරාල් ජෙරි සිල්වා ආරම්භක ඇවිල්ලා මේ වැඩ කටයුත්ත හොඳට ඉදිරියට ගෙනිච්චා. මේක ආරම්භ කළා හලංගොඩ මැතිතුමා, කර්නල් හලංගොඩ මේක බාර දීලා එතුමා මේක ඇති කළා තියෙන්නේ. දැන් ඊට වඩා විශාල වෙලා තියෙනවා, බලඇණි කීපයක් තියෙනවා. අනාගතයට මෙහෙම බලඇණි උවමනයි, මෙහෙම ඒකක උවමනයි. ඒ අනාගත යුද්ධෙ එන ස්වරූපය වෙනස් වෙනවා, මේවා සංවිධාන උවමනා වෙනවා. ඉතින් එදා ආරම්භ කරපු මේ බ්‍රිගේඩියෙන් මේ වැඩ කටයුත්ත කිරීම ගැන මම විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා. මේක ආරම්භ කරන්න මම ක්‍රියා කරපු නිසා. ඉතින් මේ අවස්ථාවේදී ඔබ සියලු දෙනාටමත් අපේ හමුදාපතිතුමා ඇතුළු යුද්ධ හමුදා මණ්ඩලයටත්, ඒ වගේම ආරක්ෂක ක්‍රියා මණ්ඩලයේ ප්‍රධානීන් තුමාටත්, ආරක්ෂක ලේකම්තුමාටත් විශේෂයෙන්ම ස්තුති කරමින් ඔබ සියලු දෙනාටම සුබ පතමින් මගේ වචන ස්වල්පයෙන් මං අවසන් කරනවා.